අයිබෝන් SLTUK YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැම දෙනෙක්ම අද දවසේත් මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම කතා කරන්න සූදානම් වෙන්නේ UK යන බලාපොරොත්තු වෙන Tier 2 visa නැත්නම් sponsor certificate එකක් ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට වැදගත් වෙන දේවල් ටිකක් අරගෙන. ඉතින් මෙතනදී මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා කොහොමද Tier 2 visa ලබා දෙන ආයතන හොයාගන්නේ? ඒ companies වල නම් මොනවද? ඒවට කොහොමද ඔයාලා ගිහිල්ලා බලන්න කියන එක අද මම මේ වීඩියෝ එකෙදි කතා කරනවා. ඒ වගේම තමයි මම මෙතනදී අද කතා කරනවා තව දෙයක්. ඔයාලගේ occupation code එක මොකක්ද කියලා. මේ occupation code එක කියලා කියන්නේ UK වල මේ වගේ හැම රැකියාවකටම තියෙනවා එක්තරා code එකක්. හැම රැකියාවකටම කියන්නේ මේ විශේෂ රැකියා කාණ්ඩ ඔක්කොටම code දීලා තියෙනවා. ඉතින් මේ code එකෙන් තමයි රැකියාව අඳුරගන්නේ. ඉතින් මේ skill worker වලට තියෙන code මොනවද කියලා අද දවසේ මම මෙතනදී කතා කරනවා. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තමන්ගේ රැකියාව මේ code එකක් යටතට එකතු වෙනවද? එතකොට ඔයාලටම පුළුවන් දැනගන්න ඔයාට skilled worker එකක් අරගෙන නැත්නම් tier 2 visa එකක් ගන්න හැකියාව තියෙනවද නැද්ද කියන කාරණාව දැන අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා මම පාවිච්චි කරනවා අද දවසේ web අඩවි කීපයක්ම. ඉතින් එතනදී ඔයාලට පේනවා මම මේ ඇවිල්ලා ඉන්නවා එක web අඩවියක්. මේකේ address එක වෙන්නේ www.sponsortier2.com කියන මෙන්න මේ website එක. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේ විදිහට ඔයාලා website එකට ආවට පස්සේ මේ website එකේ තියෙනවා පල්ලෙහාට ටිකක් ආවම ඔයාලට පේනවා all companies, ඒ වගේම remote companies, ඒ වගේම recent companies කියලා. ඉතින් මෙතනදී මේ තියෙන්නේ all companies කියන්නේ මේ හැම එකම මෙතනදී ඔක්කොම companies ටික ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් මේ list එක යටතේ skilled worker නැත්තම් tier 2 visa එකක් ලබා දෙන. ඉතින් හැම company එකම වගේ මෙතන තියෙනවා. ඒ වගේ මේ company ට අදාළ location එක සහ එයාලගේ industry එක මොකද්ද සහ එයාලගේ website එක මේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඊළඟ කොටස වල ගියොත් එහෙම දකුණු පැත්තට වෙන්න තියෙනවා තව remote companies කියලා. ඉතින් මේ remote companies කියන එක click කරොත් එහෙම වලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට skilled worker මේ category වලින් remove වෙච්ච companies මොනවද තියෙන්නේ කියලා. ඉතින් එතනදී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඊ වගේම recently මේවට add වෙච්ච company ටික ඊගා කොටසෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී Titan insurance service කියලා එකක් තියෙනවා වලට බලා ගන්න පුළුවන්. ඒක ලන්ඩන් වල පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේකේ TA එක worker, ඒ වගේම industry එක others කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තිනවා. අපාට වෙන මොන හරි field එකක් වෙන්න ඇති. website එකට අදාළ link එක වලට පේනවා. මෙතන නිකන් chain එකක් වගේ ලකුණක් දාලා තිනවා. ඒක තමයි link එක. ඒ වගේම මේ වෙද්දි මේක add වෙලා තිනවා 2021 11 15 තමයි මේකට add කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා මේ හැම විස්තරයක්ම මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ආයෙත් all companies කිනකට ආවත් එම අපිට වගේම ඔයාලට පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙතන යටට යද්දි මේ ප්‍රමාණය ඉවර වුණාට පස්සේ ඔයාලට අංක 2 3 මේ විදිහට පිටු වලට යන්න පුළුවන්. මෙවලන පිටු ගණනාවක් තියෙනවා. මෙතනම ඔයාලට ඩිස්ප්ලේ වෙලා තියෙනවා 3800 ගානක පිටු. ඉතින් ඔයාලට තේරෙනවා කොච්චර UK වල ආයතන තියෙනවද tier 2 visa එකක් ඔයගොල්ලන්ට ලබා ගන්න කියලා. ඉතින් මේ ආයතන වල වෙබ්සයිට් ටික ඔක්කොම මේකේ තියෙනවාට ගිහිල්ලා බලන්න පුළුවන්. වෙබ්සයිට් එකට ගියා. ඒ වෙබ්සයිට් එකේ අනිවාර්යෙන් කැරියර් page එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට තමන්ගේ රැකියාවට අදාළ මොන හරි vacancy තියෙනවා නම් apply කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද උත්සාහ කරලා බලන්න මේ ක්‍රමවේදයත් හොඳ ක්‍රමවේදයක් ඔයගලන්ට රැකියාවක් ඉක්මනින්ම හොයාගන්න. ඊළඟ දේ තමයි මෙතන තව පොඩි දෙයක් මම ඔයගලන්ට කියන්නම්. මෙතන filters තියෙනවා. මේ company name, town, industries මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ සම්පූර්ණ list එකම කියවලා හොයන්න යන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් යම්කිසි ආයතනයක් ඔයා දන්නවනම් උදාහරණයකට මෙහෙම හිතන්න. මගෙන් කීප දෙනෙක්ම අහපු දෙයක් තමයි මම දන්න කියන ආයතනයක් තියෙනවා. අපේ නෑදෑ කෙනෙක්ගේ ආයතනයක් තියෙනවා. මෙන්න මේ වගේ ආයතන තියෙනවා. ඒවා රැකියාවක් ගන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ කියලා මගෙන් message වලින් එහෙම අහපු ඒවා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී company name එක ගහන්න. ඔයාලට පුළුවන් ඒකේ location එකක් දන්නවා නම් ඒකත් ගහන්න. ඒක මොන හරි industry එකට අදාළයි නම් ඔයාලට පුළුවන් මේ කොටස යටතේ ඒක තෝරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා ඒ ටික දාලා search කරලා බලන්න මේ tier 2 මේගොල්ලෝ දීලා තියෙන list එකේ ඒක තියෙනවද කියලා. ඉතින් 100% ඕගොල්ලෝ ෂුවර් කරන්න එපා මේ page එක මේක 90 විතර වගේ තියාගන්න. මොකද මේකත් third party website එකනේ. මේක government එකෙන් කරන එකක් නෙමෙයි. ඉතින් මේ තියෙන ඔක්කොම මොන හරි ගැටලුවක් තියෙනව නෙමෙයි. ඉතින් සමහර විට තියෙන්න පුළුවන් මොන හරි ගැටලුවක් තියෙන්න පුළුවන් සමහර web අඩවි වල. ඉතින් ඒක නිසා මේක 90% විතර ෂුවර් කරගෙන ඔයාලා පොඩ්ඩක් search කරලා බලන්න ඔයාලා දන්න company එක මේකේ තියෙනවද කියලා. ඉතින් ඒකත් ඔයාලට හොඳ guide එකක් වෙයි තමන්ගේ ආයතනය තමන් දන්න දේ මේක තියනවද කියලා හොයාගන්න. ඉතින් මෙතන තිබුණ නැත්නම් ඔයාලා ඒක ගැන පොඩ්ඩක් වෙනස් විදිහකට හොයලා බලන්න. Google search කරලා බලන්න. ඊළඟට මම තවත් web අඩවියකට එන්න. මේ තමයි official government website එක UK වල. ඒ වලට පුළුවන් මේකට එන්න. මේකෙදි මම ඇවිල්ලා තියෙන්නේ එක්තරා පිටුවකට. ඒකේ
එතන තියෙනවා skilled worker visa eligible occupation and codes කියලා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ occupation code එක බලා ගන්න තමයි මේ website එක පාවිච්චි කරන්නේ. මෙතනදී ඔයාලට පේනවා මම පල්ලෑට ආවොත් තියෙනවා ඔයාලට occupation code, ඒ වගේම job type, ඒ වගේම related job title මේ විදිහට සඳහන් කරලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ රැකියා කාණ්ඩය මොකේදද අයිති වෙන්නේ කියලා බලා ගන්න. ඉතින් විශේෂම දෙයක් මෙතනදී මතක් කරන්න ඕනේ ඔගොල්ලෝ ලංකාවේදී පාවිච්චි කරන රැකියාවට අදාළ නම. උදාහරණයකට ඔයා හිතන්න ලංකාවේදී ඔයා පාවිච්චි කරනවා මොකක් හරි රැකියාවක්. ඒ රැකියාවේ නම UK වලදී පාවිච්චි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ රැකියාවම ලබා දෙනවා වෙනත් නමකින්. ඒක නිසා ඔයගොල්ලෝ තමන්ගේ රැකියාව හොයනකොට පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඊට රිලේට් වෙන මොන හරි රැකියාවක් තියනවාද කියලා. මොකද සමහර විට ওই නම නැතුව වෙන නමකින් මෙහෙදි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ගැනත් කල්පනාකාරී වෙන්න ඔයාලා බලන්න මෙන්න මේ කෝඩ් එක යටතේ ඒකට ගැළපෙන ආසන්නයෙන් යන මොන හරි තියෙනවද කියලා. එතකොට ඔයාලට ඒක හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ වගේ අංක යටතේ බලාගෙන ගියොත් එහෙම ගොඩක් ඒවා බලා ගන්න පුළුවන් පල්ලෙහාට යනකොට. ඉතින් උදාහරණයකට අපි මොහොම පල්ලෙහාට ගිහිල්ලා බැලුවොත් එහෙම එකක් තියෙනවා 21.13 physical scientist කියලා එක තියෙනවා. ඉතින් ඒකේ යටතේ ක්‍රියාත්මක වෙන අනිත් රැකියා කාණ්ඩ වලට බලා ගන්න පුළුවන් geologist, geophysicist වලට ඒවා සර්ච් කරලා බලන්න පුළුවන්. ඒ වගේම සිවිල් ඉංජිනියර් කියන එකට ආවොත් එහෙනම් 21.21 එතන තියෙනවා බිල්ඩින් ඉංජිනියර්, සිවිල් ඉංජිනියර් ප්‍රොෆෙෂනල්, හයිවේ ඉංජිනියර්. ඒ වගේම තව ටිකක් පල්ලෙහාට ආවොත් එහෙනම් ඔයාලට IT සයිඩ් එකට වෙන ඔයාලට පුළුවන් IT ස්පෙෂලිස්ට් මැනේජර් 21.33. එතන තියෙනවා ඩේටා සෙන්ටර් මැනේජර්, IT මැනේජර්, IT සපෝට් මැනේජර් ඔය විදිහට ගොඩක් ඒවා තියෙනවා. තව ටිකක් පල්ලෙහාට ආවොත් ඔයාලට පුළුවන් වෙබ් ඩිසයින් පැත්ත බලන්න. ඒ වගේම හෙල්ත් ඒවල් මේ දැන් මෙඩිකල් පැත්තට ආවොත් එහෙනම් ඔයාලට එතනට අදාළ දේවල් බලා ගන්න පුළුවන්. 22.11 medical practitioners. ඉතින් එතනදී ඔයාලට doctor, මේ general practitioner මේ හැමදේම එතනදී බලා ගන්න පුළුවන්. ඊළඟට තව ටිකක් පල්ලෙහාට යනකොට ඔයාලට තවත් එක එක field බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ හැමදේම කතා කරන්න යන්නේ නැහැ. මොකද ගොඩක් ප්‍රමාණයක් මේකේ ඔයාලට හොයා ගන්න තියෙනවා. ඉතින් මේ හැම එකම කතා කරන්න වෙලාව නැහැ. ඉතින් මෙතන agriculture පැත්තගෙන හොයනවා නම් ඒකෙදිත් ඔන්න රැකියා කාණ්ඩ ඔයාලට බලා ගන්න පුළුවන්. farmers වලට අයිතිවා තියෙනවා 51.11 agricultural contractor, agricultural technician. ඉතින් මේ විදිහට ගොඩක් ඒවා වලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙබ්සයිට් එකෙන් දැන් අයින් වෙලා තව එකකට එන්නම්. මෙන්න මේක තමයි register of license sponsors තම් workers කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේකෙදී ඔයගලන්ට මෙන්න මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් document එකක්. මේක ඔයාලට download කරගන්නත් පුළුවන්. නැත්තම් මේ online ම view කරගන්න පුළුවන් ඔයාලට. මම මෙතන දැනට online view කරන්නම්. මේ ඇවිල්ලා තියෙන්නේ මේකත් official government website එක UK වල. ඒක එකතරා පිටුවක් මේක. ඉතින් බලන්න මෙතනදී ඔයගලන්ට අර කලින් අපි වෙබ්සයිට් එකක බැලුවා මතකද sponsor tier 2 කියන එක යටතේ companies. ඒ company මොනවද skilled worker tier 2 එකක් දෙන්න සුදුසුකම් ලැබලා තින්නේ නැත්නම් ඒවා තියෙන්නේ කියලා. ඉතින් ඒ ආයතන මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහටම tier 2 visa. නැත්තම් මෙතනදී බලන්න මේ උඩ ලියලා තියෙනවා register of worker, temporary worker, license sponsors. හරි? license ලබාගෙන තියෙන sponsorලා තමයි මෙතන ඉන්නේ. ඉතින් මේ ආයතනත් ඔයාලට පොඩ්ඩක් සර්ච් කරලා බලන්න පුළුවන්. ඔයාලට මේ අදාළ නම සර්ච් කරන්න පුළුවන් Google එකේ. ඊට පස්සේ අදාළ වෙබ්සයිට් එක ඕපන් කරගෙන career page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම එයාලගේ email එක දෙනින් අරගෙන ඒකට apply කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඔයාලට මේකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ උඩම තියෙනවා බලන්න මෙතන organization name එක, town එක, country එක, ඒ වගේම මේකේ rating එක සහ route එක මොකද්ද කියන එක. මේ route එක මොකද්ද කියන එක වැදගත් ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම skilled worker කියන route එකෙන් තියෙනවට ගොඩක් වෙලාවට apply කරන්න උත්සාහ කරන්න. දැන් charity worker, ඒ වගේම තව තියෙනවා ක්‍රියේටිව් වර්කර්, මේ දේවල් වලට නැතුව ස්කිල්ඩ් වර්කර් කියන දේවල් වලට ඔයගොල්ලෝ උත්සාහ කරන්න. ඉතින් ඔය කොටස තමයි මට අද දවසේ මෙන්න මේ ප්‍රධාන වශයෙන්ම කියන්න උවමනා උනේ. නමුත් මම ඔයගලන්ට තව පොඩි දෙයක් ඔයගලන්ට කියන්නම්. ඒ තමයි මෙන්න මේ වෙබ් අඩවිය UKHire.com we will help you find a job in the UK කියලා මෙන්න මේ වෙබ් අඩවිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන මම වෙනත් දෙයක් තමයි කියන්නේ. මේකේදී ඔයගලන්ට රැකියාවක් හොයා ගන්න පුළුවන්. නමුත් මම මේක ගැන වෙනස් දෙයක් අද ඔයගලන්ට කියන්නම්. ඔයාලට පුළුවන් මේ සර්ච් යටතේ ගහලා ඔයාලට තමන් රැකියාවක් තියෙනවා නම් හොයන්න පුළුවන්. මේ සර්ච් කියන එක නිකම්ම බලන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙන රැකියා ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ සිවිල් ඉංජිනේර්, IT software, science and research, marketing and sales මේ වගේ කැටගරයිස් කරපු ඔයාලට වෙන් කරලා දීලා තියෙනවා. ඒවත් ඔයාලට ක්ලික් කරන්න බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මෙතන මේ සර්ච් කරන යතන යටත් උදාහරණ කීපයක්, ඒ කියන්නේ මේ රීසෙන්ට්ලි සර්ච් වෙන දේවල් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. නමුත් මේ වෙබ්සයිට් එකේ දැනට ඔයාලට බලා ගන්න පුළුවන් රැකියා 11ක් විතරයි. මේ වෙද්දි තියෙන හැම රැකියාවම මෙතනට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මෙතන රැකියා 11ක් ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉතින් මේ රැකියා එක එක ඒවා තියෙනවා ලෙක්චර් තියෙනවා ඒ වගේම සොෆ්ට්වෙයාර් පැත්තට වෙන්න ඉන්ජිනියරින් සයිඩ් එක මෙහෙම තියෙනවා ඉතින් මේ රැකියා ටික ඇත්තටම ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් මේ තියෙන්නේ tier 2 visa sponsorship එකක් ලබා දෙන රැකියාවක් අනිවාර්යෙන් මේක ඔයාලට ගන්න පුළුවන් හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා මම මේක YouTube channel කීපයකම දැක්කා මේ වෙබ්සයිට් එක ගැන කතා කරලා තියෙනවා මේ රැකියා 11 ඒගොල්ලෝ ඇප්ලයි කරන්න කියලා තියෙනවා නමුත් මම ඊට පස්සේ මේක පොඩ්ඩක් හොයලා බැලුවා මේ වෙබ්සයිට් එකේ තියෙන මේ රැකියා 11 කාලයක් තිස්සේ මේ විදිහටම තියෙනවා මේ රැකියා ටික අප්ඩේට් වෙලා නැහැ මේ රැකියා ටික කාලයක් තිස්සේ මේ විදිහටම තියෙනවා හොඳට කල්පනාකාරී වෙන්න ඔයාලට මේකට ඇප්ලයි කරන්න බෑ මේ රැකියා 11ම ඇත්තටම එක්ස්පයර් වෙලා තියෙන්නේ ඉතින් මේවා ඔක්කොම කල්ලිකුත් වෙලා තියෙන මේවට දැන් ඇප්ලයි කරන්න බෑ ඉතින් ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ එක රැකියාවකටවත් ඇප්ලයි කරන්න බෑ මම උදාහරණයක් මේ පළවෙනි රැකියාව වරන් පෙන්නන්නම් මේක ක්ලික් කරොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලට ඒ රැකියාවට අදාළ විස්තර ඕපන් වෙනවා බලා ගන්න පුළුවන් ඉතින් මේක කියවන්න යන්නේ නැහැ වැඩක් නැති නිසා ඉතින් මෙතන ඔයාලා බලන්න මේ පෝස්ට් කරපු දිනය දාලා තියෙනවා 2021 මැයි 15 කියලා ඉතින් ගොඩක් කල් එකක් මේක ඒ වගේම තමයි මේ ඇප්ලයි කියන බටන් එක ගිහුවොත් එහෙම ඔයාලට පුළුවන් මේක LinkedIn කියන වෙබ්සයිට් එක හරහා තමයි මේකට ඕපන් වෙන්නේ ඉතින් ඒකේ පළ කරපු පෝස්ට් එක තමයි මෙතනට අරගෙන තියෙන්නේ. ඔයාලා එතනට ගියොත් එහෙම ඇප්ලයි කරන්න බෑ අතරම. ඉතින් මෙතන දාලා තියෙනවා this job has expired on Indeed කියලා. Reason could include it has එතන දෙනවට දාලා තියෙනවා the employee is not accepting application is not actively hiring or is reviewing application. ඒ කියන්නේ ඔයාලට මේක ඒගොල්ලෝ ආයේ ඇප්ලිකේෂන් බාර ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ඇප්ලිකේෂන් බලන්නෙත් නැහැ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මේවට ඇප්ලයි කරලා වැඩක් නැහැ අතරම. ඒ වුණාට හැබැයි ඔයගොල්ලෝ මෙන්න මේ වෙබ්සයිට් එකත් එක්ක ටච් එකේ ඉන්න මොකද මේ වෙබ්සයිට් එක ඇත්තටම හොඳ වෙබ්සයිට් එකක් මේකෙදි මේ දැන් මේ තියෙන දේවල් එක්ස්පර් වෙලා තිබුණා වුණාට ඔයාලට මෙතනදි ෆිල්ටර් කර කර බලන්න දෙයක් නැහැ මේ වෙබ්සයිට් එකේ පළ කරන්නෙම ස්පොන්සර් කරන රැකියා තමයි එතකොට ඔයගලන්ට කොහෙන්වත් හොයන්න දෙයක් නැහැ මේකේ යම් කිසි රැකියා ප්‍රමාණයක් දාලා තිබුණොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් ඒවට ඇප්ලයි කරන්න පුළුවන් මේ තියෙන රැකියා ඔක්කොම ස්පොන්සර් සර්ටිෆිකේට් එකක් ලබා දෙන ආයතන ඒකින්ද ඒ වටිනාකම තියෙනවා ඔයාලා නිතරම ඇවිල්ලා මේ වෙබ්සයිට් එක සර්ච් කරලා බලන්න. නමුත් දැන් මේ දාලා තියෙන රැකියා 11ම ඔයාලට පුළුවන් ඕපන් කරලා බලන්න එක රැකියාවක්වත් ඇප්ලයි කරන්න බෑ. ඉතින් ඒක හොඳ කල්පනාකාරී වෙන්න ඔයාලා රැකියා පෝස්ට් කරලා තිබුණාට ඒවය දින බලන්න ඩේට් එකක් දාලා තියෙනවා කවද්ද ක්ලෝසින් ඩේට් කියලා. ඒව අනිවාර්යෙන් බලලා ඇප්ලයි කරන්න නැත්නම් ඔයාලගේ කාලය අපරාධය. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අද දවසේ වීඩියෝ එකේ කතා කරන්න උවමනා වුනේ. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතුලා හිටියට බොහොම ස්තුතියි වගේම ඉතින් ඔයාලා තාමත් Sltouk අපේ channel එක subscribe කරේ නැත්නම් පල්ලෙන් තියෙන රතුපාට subscribe button එක click කරන්න ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell එක click කරලා all කියන එක select කරගන්න ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න comment කරන්න share කරන්න කියන කාරණාව මතක් කරන ගමන් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා හැමෝටම සුබ දවසක්